ඔහුට පුළුවන් මේ තරඟ ගිනන්න. ඔහුට පුළුවන් මේක හදන්න. ඔහු දන්නවා. ඔහුට දැනුම තියෙනවා. ඔහුට සමාජ දැනුම තියෙනවා. ඔහු නියම කොල්ලෙක්. ඒක නිසා අපි මේ සටනට උර දෙනවා. අපිට නොයෙක් දෙනා නොයෙක් ඒවා කියන්න පුළුවන්. ජේ.පී. කාර්ය අපේ කතාවක් යනකොට නිවන් සුව ලැබේවා කියලා යටින් ගහනවා. උන් හිතන්නේ නිවන් සුව කියන්නේ තරහට කියන එකක් කියලා. උගේ ආච්චිට හාල් කරන්න. යකෝ නිවන් සුව කියන්නේ තරහට නෙවෙයි. නිවන් සුව ප්‍රාර්ථනා කරන්නේ බුදුදහමේ ඉතාම ගෞරවනීය වචනයක්. මම ප්‍රාර්ථනා කරන්නේ නිවන් සුව ලැබෙන්න කියලා. අලුතර හිටිය ගොයියෙක් විදුර කියලා. මූ සෙරප්පු දාන්නෙත් නෑ. මං හිතුවා අම්මට සිරි මූ තුපිරි බුලට් එකක් නේ කියලා. මම හිතුවා නියම පොරක්. සෙරප්පු දාන්නෙත් නෑ. ආර්ය සිංහල ඇඳුම ඇඳලා. යකෝ නියමයි කියලා මම හිතුවේ. සෙරප්පු දාන්නෙත් බලාගෙන හිටු රත්ත වාතේ. සෙරප්පු දාන්නේ අර දාපු ගමන් ඉන්න බෑ ගෙට ගහලා. දැනටත් ටිකක් තියෙනවා. නැතුවම නෙමෙයි. සෙරප්පු නොදැම්මත් ටිකක් තියෙනවා. බුද්ධ ශාසන අමාත්‍යංශේ බාර දුන්නා. බුද්ධ ශාසන අමාත්‍යංශේ ඉවර කළා. දවසක් මං යනකොට මේකම වාහනේ ලෝකෙ ලැබිලා පයින් පිටිපු කීල් ගාගෙන නගිනවා අර පඩි පෙළේ. මං ඇව ඇමතුම මොකෝ ඒ නෑ හන්දනේ මේ ඔෆිස් එකට යනවා. යකෝ ඇමතිකමට කරන විනාශයක්. ඒ වගේ පච කිරිල්ල මං ඉතිහාසෙ දැකලා නෑ. පයින් පිටියේ ඉනේ ගහගෙන ගියාම හිතෙන්නේ ලොක්කෙක් කියලා. ඒක නිසා අනේ පින් සිද්ධ වෙයි ඒ වගේ උන්නම් එවන්න එපා පාරල් වෙන්තුටි ඊළඟ. එවනෝ නම් මේ සංජීවල වගේ හොඳ කොල්ලු ටිකක් එවන්න. නාමල්ට කරට කර වැඩ කරන්න පුළුවන්. මේ රට බාර ගන්න පුළුවන්. තරුණ ළමයි ටිකක් එවන්න. එච්චරයි අපි ඔබෙන් ඉල්ලන්නේ. පිස්සෝ නම් එවන්න එපා.